ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය ලබා ගන්න ප්‍රධානම හේතුව තමයි චරිත් අසලංක සෙල්ලම් කළ ඉනිම. චරිත්ගේ ඉනිම අවසන් වුණේ ශතකයකට ලකුණු 3ක් මෙපිටින්. සාමාන්‍යයෙන් හොඳ අවසන් කරන්නෙක් වගේම ගේම් එක හොඳට රීඩ් කරන ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ චරිත් තමන්ගේ තැන ක්‍රීඩකයෙක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ ලබා දෙමින් තියෙන කාලයක් තමයි මේ. අංක 5 ප්‍රතිකරණ ස්ථානයේ සෙල්ලම් කරන ක්‍රීඩකයෝ කියන්නේ හොඳ තනතිලිවල ගොඩක් වෙලාවට අවස්ථාව අඩුවෙන් ලැබෙන අය. මොකද එක්දින තරගයක හොඳ තනතිල්ලක කඩලු බිඳන වැටි තිබුණොත් ගොඩක් වෙලාවට අංක 5 සෙල්ලම් කරන ක්‍රීඩකයාට පිටියට එන්න වෙන්නේ නැහැ. එහෙම ආවත් එන්න වෙන්නේ අවසන් පන්දු අර කීපේ. එහෙම ඇවිත් ලකුණු වේගය ගැන හිතලා ලොකු ගානකට යන එක අභියෝගයක්. අනිත් පැත්තෙන් ප්‍රතිකරුවන්ට අභියෝගාත්මක තනතිල්ලක අංක 5 සෙල්ලම් කරන ක්‍රීඩකයා පිටියට එන්නේ ගොඩක් වෙලාවට අඩු ලකුණු ගානකට කඩලු 3ක් බිඳ වැටලා තියෙන අවස්ථාවක. එහෙම ඇවිත් දිගු ඉනිං සෙල්ලම් කරන්න පීඩණයට ඔරොත්තු දෙන්න හැකියාව තියෙන්න ඕන. කොහොම හරි මේ අභියෝගයක අංක 5 ප්‍රතිකරුව විදිහට සාර්ථකුන් ප්‍රතිකරුව ජාත්‍යන්තර පිටියේ ඉන්නවා. මයිකල් බෙවන්, මහේන්ද්‍ර සිං ධෝනි, ඇන්ජලෝ මැතිව්ස් වර්තමානයේ සිකන්ඩර් රාසා වගේ ක්‍රීඩකයෝ මේ තැන හොඳට සෙල්ලම් කරන අය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 5 ක්‍රීඩකයා විදිහට ඉන්න අසලංක ඇෆ්ගනිස්තාන කණ්ඩායමක දෙවැනි තරගයේ අවසානයේ අංක 5 ස්ථානයේ ක්‍රීඩකයා විදිහට ලකුණු 97ක් ලබාගෙන නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට පිටින් ඉවත් වෙලා ගිහින් තරගයේ අවසානයේ අදහස් දැක්වීමේදී අංක 5 ප්‍රතිකරු විදිහට තියෙන අභියෝගය කිව්වා. එදා තරගයේ අවසන් පන්දු දෙකේදී ලකුණු 4ක් ලබා ගත්තා නම් චරිත් ශතකයකට යන්න තිබුණා. මොකද පන්දු අර 49 පන්දු 4ක් වෙද්දී චරිත්ගේ ලකුණු ගාන කියුනේ ලකුණු 96ක් විදිහට. ලකුණු 96ක් ලබාගෙන ඉද්දී පස්වෙනි පන්දුවට ලකුණක් ලබා ගන්න උත්සාහ කරද්දී අනෙක් අතේ හිටපු හසරංග ලකුණ එපා කියලා කියද්දීත් අසලංක ලකුණකට පැතිමාරු කරගන්නවා. එහෙම ලකුණක් වෙනින් පැතිමාරුනේ තමන් ගැන හිතන්නේ නැතුව අසලංක කණ්ඩායම ගැන හිතපු නිසා කියලා තමයි විචාරකයෝ කිව්වේ. හැබැයි තරගයේ අවසානයේ චරිත් කිව්වේ ඇත්තටම හසරංග ඒ වෙලාවේ කියපු දේ තමන්ට ඇහුනේ නැහැ කියලා. ඒ වෙලාවේ ඕන්නම් අසලංකට කියන්න තිබුණා ඇත්තටම මට ශතකයට වඩා කණ්ඩායම වෙනුවෙන් ගන්න එක ලකුණ වැදගත් නිසා ඒ ලකුණ ගත්තා කියලා. හැබැයි මේ තරුණ ක්‍රීඩකයා එහෙම නොකර ඇත්ත කියපු එක නම් ගොඩක් වැදගත් ලක්ෂණයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.